අයිබෝවන් ඔන්න 2022 වර්ෂයේ ලැබීමත් එක්කම ඉස්රායිලෙන් වාර්තා වෙනවා මේ කොවිඩ් හරහා ඇති වූ අලුත්ම තත්ත්වයක් ගැන ෆ්ලොරෝනා කියලා අලිමදි වට කොටි කීවල් කොවිඩ් ඩෙල්ටා ඔමික්‍රෝන් ෆ්ලොරෝනා මේකේ ස්වභාවය ඒ කියන්නේ මේ ෆ්ලොරෝනා වල විශේෂත්වය වෙන්නේ මේක කොවිඩ්-19 සහ සාමාන්‍ය ඉන්ෆ්ලුවෙන්සා තත්ත්වය කියන දෙකම එකවර ශරීරයේ ක්‍රියාත්මක වීමක් වගේ දෙයක් තමයිලු සිද්ධ වෙන්නේ. ඒ කියන්නේ එකවර වෛරස් දෙකක් ශරීරයේ තියනා වගේ. මේක අලුත්ම ප්‍රභේදයක් විදිහට අර්ථ ගන්නෙන්නේ නැහැ. මේක අදාළ අන්තර්ජාල වාර්තාවල සඳහන් වෙන්නේ වෛරස් දෙකක් එකවර ශරීරයේ ක්‍රියාත්මක වෙලා අපේ ප්‍රතිශක්තිය බිඳ දානවා කියන එක. එක කියනවා ෆ්ලොරෝනා ඉන්ෆෙක්ෂන් මේ ඉන්ඩිකේටර් මේජර් බ්‍රේක් ඩවුන් ඔෆ් ද ඉමියුනිටි සිස්ටම් ඇස් ටූ වෛරසස් ආ එන්ටරින් ද හියුමන් බොඩි ඇට් ද සේම් ටයිම් මේ විදිහට ඉන්දියන් ටයිම්ස් වාර්තා කරනවා මේකේ ප්‍රථම ආසාදිතයා විදිහට වාර්තා වෙන්නේ දරු ප්‍රසූතියක් වෙනුවෙන් රෝහල් ගත වුණු ගැබිණි කාන්තාවක්. මෙතන විශේෂත්වය වෙන්නේ මේ තරුණ කාන්තාව වැක්සීන් නම් අරගෙන නැහැ. අපි දන්නවා ඊශ්‍රායලයේ හතරවන මාත්‍රාවත් පටන් ගත්ත රටක්. මේ தත්ත්වය මේ විදිහට වාර්තා වෙන්නේ යුරෝපයේ ඇමරිකාවේ ඩෙල්මිකෝන් කියලා ඩෙල්ටා වලත් කොවිඩ් වලත් මිශ්‍ර ප්‍රභේදයක් ව්‍යාප්ත වෙන අතරේ. ඉතින් හැමදාමත් වගේ කියන්න තියෙන්නේ මේ වගේ தত্ত্ব මත අපට අකණ්ඩවම සෞඛ්‍ය පුරුදු හොඳ සෞඛ්‍ය පුරුදු පවත්වාගෙන යන්න වෙනවා මාස්ක් පළඳින්න වෙනවා ඒ වගේම දුරස්ථභාවය සමාජ දුරස්ථභාවය ඒ වගේම අත්සේදීම මේවා අපිට හරියටම ක්‍රියාත්මක කරන්න වෙනවා මොකද මොන මොන පැති වලට හැරෙයිද කියන්න බෑ යුරෝපය ඒ වගේම බටහිර රටවල් වල බොහෝ රටවල් වල මේක ලොකුවට පැතිරීගෙන යනවා මේ ප්‍රභේද විවිධ විදිහට ඔමික්‍රෝනුත් දැන් ගොඩාක් පැතිරලා තියෙනවා ඉතින් ඒකත් එක්ක ලංකාව වගේ රටක් ගත්තාම අපි ගොඩාක්ම අමතක කරලා තමයි දැන් ජීවත් වෙන්නේ මේ වගේ දෙයක් තිබ්බද කියලා ඉතින් කොහොම හරි අපිට එහෙම අමතක කරන්න බෑ අවදානමක් තියෙනවා අන්නේ හින්දා අවදානම ගැනත් සැලකිලිමත් වෙලා උනන්දුවෙන් පරිස්සම් වීම අනිවාර්යයෙන්ම සිද්ධ කරන්න වෙනවා කොහොම හරි මේ වගේ දේවල් ගැන ඔෆිෂියලි තොරතුරු තවත් ඉදිරිපත් කරන්න පුළුවන් මේ ඉදිරිපත් කරෙත් ඔෆිෂියල් තොරතුරු පැහැදිලි සාක්ෂි සහිතව ඉතින් කොහොම හරි ඔබට ඉදිරියේදී මේ වගේ වැදගත් දේවල් ඉදිරිපත් කරන්න අපි සූදානම් වෙනවා ඒ හින්දා අනිවාර්යයෙන්ම අපේ මේ වොයිස්කෝප් channel එක subscribe කරලා bell icon එකත් click කරලා තියාගන්න